हाई फ्रेंड्स देदास दासे दी रिलेसुन लेंडी मैक्मेथ मूवी एक तमाय अपी अद बलाने तमांगे स्वामी आगें लबेन नेती आदरे वेनात विदियकट होयान्यान एक कांतावाग्यान तमाय मूवी एके तियेने इतिन में कांतावागे जीविते अवसानट मोनुआ वेदी कियला ओयाला मूवी एक बालाम देनगान्न වෙනද වගේම මූවී එකට යන්න කලින් අපිව subscribe කරලා තියන්න කියලා මතක් කරන ගමන් අපි යමු මූවී එකට. මේ ඉන්නේ කැතරින්. කැතරින් තමයි මූවී එකේ main actress. ඉතින් කැතරින් එයාට වඩා ටිකක් වයසින් වැඩි වංශාධිපතියෙක් තමයි මැරි කරන්නේ. ඒ තමයි ඇලෙක්සැන්ඩර්. वेडिंग ने कदा वसे रह अलेक्सेंडर कैथरीन के किया ना वा और याद में गेदरिंग एलियट यान ना बह गे अतुले मीन पुरुद्वेला इन वैडवर्ट वड़ा दिया करान ने वे एनी सा ए वैड वेनास कराने किया ना वा मैं विधि है नीति टिकाकूट दाला हम कपल ले काकम मंगल रात्रि गत करना विधि हटे नेतु अलेक्सेंडर नींद टे यान वा ए वागे म अलेक्सेंडर कैथरीन के किया ना वा हम दाम रैट एंदुम गालवला निदा गाने कियला एते दिन अलेक्सेंडर कैथरीन अताक्वात नोती आई ना वा මේක කැතරින්ට ලොකු ප්‍රශ්නයක්. කවුරුණත් තමගේ හස්බන්ඩ් ගෙන් බලාපොරොත්තු වෙන දේ කැතරින්ට ලැබෙන්නේ නැති නිසාම මෙයා ගොඩක් දුකින් තමයි ඉන්නේ. පහුවදා මංගල රාත්‍රියෙන් පස්සේ කැතරින් අවදි වෙනවා. ඉතින් කැතරින්ගේ හැම දෙයක්ම කරලා දෙන්න මේ ගෙදර ඉන්නවා ඇනා කියලා සේවිකාවක්. ඇනා ලස්සනට කැතරින්ට අඳලා දවල් දවසේ මේ විදිහට ඉන්න කියලා කියනවා. රැට ගෙදර උත්සවයක් තියෙනවා. මෙතනට එනවා ගොඩක් සල්ලි තියෙන ධනවත් පිරිස. ඉතින් මෙතන ඇලෙක්සැන්ඩර්ගේ තාත්තාත් ඉන්නවා. කැතරින්ට නම් උත්සවය බෝරින් වෙලා කැතරින් උත්සවයෙන් යන්න හදනවා එයාගේ කාමරයට. මෙතනදී ඇලෙක්සැන්ඩර්ගේ තාත්තා බොරිස් කියනවා ඔයා කාමරයට ගියාට කමක් නැහැ ඔයාගේ හස්බන්ඩ් එද්දි අවදි වෙලා ඉන්න ඕන නිදා ගන්න එපා කියනවා. ඒ වගේම ඇනාටත් කියනවා කැතරින්ට නිින්ද යන්න දෙන්න එපා කියලා. ඉතින් කැතරින් ඇලෙක්සැන්ඩර් එද්දි ඇනත් එක්ක කාමරේ අවදියෙන් ඉන්නවා. කැතරින් මෙහෙම අවදියෙන් හිටියට ඇලෙක්සැන්ඩර් ඇවිල්ලා කැතරින්ගේ ළඟටවත් එන්නේ නැහැ කියලා කැතරින් දන්නවා වුණත් කැතරින්ට මේ ගැන කාටවත් කියන්න විදිහක් නැති නිසා කැතරින් මුකුත් නොකිය ඉන්නවා. කලින් දවසේ වගේම ඇලෙක්සැන්ඩර් ඇවිල්ලා කැතරින්ට ඇඳුම් ගලවලා ඉන්නේ කියලා ඇලෙක්සැන්ඩර් නිදා ගන්නවා. පහුවදා කැතරින් අවදි වෙලා බලද්දි ඇලෙක්සැන්ඩර් නැහැ. උදේ කෑම මේසෙදි ඇලෙක්සැන්ඩර්ගේ තාත්තා කියනවා ඇම්බල් වල ගල් ලඟුරු පතලක පිපිරීමක් වෙලා. ඒක බලන්න උදෙන්ම ඇලෙක්සැන්ඩර් ගියා. එන්න ටික දවසකින්. ඒ වගේම මමත් තව ටික වෙලාවකින් ලන්ඩන් වලට යනවා. ඒ නිසා ටික දවසකට ඔයාට තනියම මෙහෙ ඉන්න වෙයි කියනවා. තමගේ හස්බන්ඩ් වෙලත් ඇලෙක්සැන්ඩර් තමන්ට මේ ගමන ගැන නොකිව නිසාම දැන් ඉතින් කැතරින්ට හොඳටම අවුල් යනවා. ඒ කොහොම වුණත් දැන් කැතරින් එයාගේ නැති වුණ සතුට අපහු ගන්නවා. කැතරින් මුලින්ම කරන්නේ ගෙදරින් එළියට යනවා. නිදහස් පරිසරයක ඒ සතුට කැතරින් ගොඩක් ආසාවෙන් විඳිනවා. මොකද ඇලෙක්සැන්ඩර් කැතරින්ට ගෙදරින් එළියට යන්න එපා කියලානේ හිටියේ. ඉතින් එළියට ගිහිල්ලා ආපහු කැතරින් ගෙදර ඇතුලේ ඉද්දි කැතරින්ට එළියේ කවුරුහරි කෑ ගහන වැහෙනවා. එළියට යද්දි කැතරින් දකිනවා ගෙදර වැඩ කරන සේවකයෝ ටිකක් කැතරින්ගේ සේවිකාව ඇනාව උඩ ගැට ගහලා ඇනාගේ ඇඳුමුත් ගලවලා දාලා ඉන්න විදිහ. ඉතින් කැතරින් මේ සේවකයන්ට බැනලා ඇනාව ලිහලා දානවා. මෙතනදී කැතරින් දකිනවා සේවකයෝ අතරේ හැන්සම් බෝයි කෙනෙක් ඉන්නවා. ඒ තමයි සෙබස්තියන්. කැතරින්ට සෙබස්තියන් හිත යනවා. ඉතින් සෙබස්තියන් දිහා ටිකක් බලන් ඉඳලා කැතරින් යනවා එළියට. මේ විදිහට ඇලෙක්සැන්ඩරුත් නැතුව කැතරින්ගේ දවස ගෙවෙනවා. පහුවදත් කැතරින් කලින් දවසේ වගේම උදෙන්ම ගෙදරින් එළියට යනවා ඇවිදින්න. ඉතින් එළියේදී කැතරින් දකිනවා සෙබස්තියනුත් ඉන්නවා. මෙතනදී මේ දෙන්න අතරේ හිතවත්කමකුත් ඇති වෙනවා. ගෙදරට ආවට පස්සේ ඇනා කැතරින්ව හොඳට පිරිසිදු කරලා රෑ කැතරින් කාමරයට වෙලා ඉද්දි සෙබස්තියන් එනවා මට ගොඩක් කම්මැලි එළියේ ඉන්න බැහැ කියලා. ඉතින් කාමරයට එන සෙබස්තියන් බලෙන්ම වගේ මුලදී කැතරින් ළඟට ආවත් ටික වෙලාවක් යද්දි කැතරිනුත් කැමැත්තෙන්ම සෙබස්තියන් ළඟට යනවා. ඒ කියන්නේ මේ දෙන්න එකට ඉන්නවා. පහුවදා උදෙන්ම කැතරින්ගේ කාමරයට එනවා ඇනා.
එතනදී කලින් දවසේ රෑ කැතරින් සෙබස්තියන් එක්ක එකට ඉඳලා ඇඳුම් ගලවලා දාලා තියෙනවා දකින්නවා. එත් ඇනා දන්නේ නැහැ කැතරින් හිටියේ කාත් එක්කද කියලා. ඇනාට මේක ගැන ලොකු සැකයක් ඇති වෙනවා. ඒ වුණත් Taman වැඩ කරන තැන ප්‍රධානියගෙන් ඒක අහන්න බැරි නිසා ඇනා යනවා එළියට. ඉතින් උදෙත් කැතරින් සෙබස්තියන් එක්ක එකට ඉඳලා එළියට ගිහිලා කෑම ගද්දී පල්ලිය පූජකයෙක් ඇවිල්ලා කියනවා ගෙදරටම වෙලා මෙහෙම ඉන්නේ නැතුව පල්ලියට එන්න. ඒ වගේම සෝමියා නැතුව මේ විදිහට තනියම ඉන්න හොඳ නැහැ කියනවා. දැන් මොනවා කිව්වත් කැතරින්ට හැම දෙයකටම වඩා සෙබස්තියන්ව ඕන වෙලා තියෙන්නේ. ඒ නිසාම පූජකතුමා කියන දේවල් ගණන් නොගෙන කැතරින් ආපහු සෙබස්තියන් ළඟට යනවා. මේ විදිහට කාලය ගත වෙලා යද්දී දවසක් එනා හතු කඩද්දී එතනට එන සෙබස්තියන්ට කියනවා මේ වෙන දේවල් ඇලෙක්සැන්ඩර් දැනගත්තොත් ගොඩක් දුක් වෙයි කියනවා. මොකද දැනටමත් ඇනා සෙබස්තියන් ගෙත් කැතරින් ගෙත් මේ සම්බන්ධ දැනගෙන තමයි ඉන්නේ. තමන්ගේ හස්බන්ඩ් නැති අතරේ දැන් හැමදාම කැතරින් සෙබස්තියන් එක්ක ඉන්න පුරුදු වෙලා ඉන්නේ. මේ විදිහට ටික දවසක් යද්දී එංගලන්තයට ගිය ඇලෙක්සැන්ඩර්ගේ තාත්තා බොරිස් එනවා ගෙදරට. ඉතින් කෑම ගද්දී බොරිස් ඇනාට කියනවා බොරිස් කැමතිම මත්පැන් එක අරන් එන්න කියලා. ඒත් ඒ වෙනකොටත් ඒ පානේ ඉවර වෙලා කියලා කිචන් එකට ගිහිල්ලා කෝකියාගෙන් අහලා එන ඇනා කියනවා. මොකද ඒ මත්පැන් එක බීලා ඉවර කරේ සෙබස්තියන්. මේ දේවල් දන්න කැතරින් මෙතන මොකුත් නොවන ගානට ඉන්නවා. මේක අහලා බොරිස්ට ගොඩක් කේන්ති යනවා. ඒ කේන්තියටම බොරිස් දඬුවම් කරන්නේ ඇනාට. ඉතින් ඇනාට කියනවා දන ගහගෙන එළියට යන්න කියලා. කොමහරි බොරිස් දැනගන්නවා සෙබස්තියන් තමයි මේව පානය කරේ කියලා. ඔහුට හොඳටම පහර දෙනවා වගේම හිර කරනවා. ඒ විතරක් නෙමෙයි බොරිස් කැතරින්ටත් බනිනවා. මොකද කැතරින් බොරිස්ට කියනවා සෙබස්තියන්ව නිදහස් කරන්න කියලා. ඒ නිසාම කැතරින්ට බොරිස් බනින නිසා බොරිස්ව කාමරයක් ඇතුලේ හිර කරනවා වස දීලා. ඉතින් බොරිස් කාමරේ ඇතුලේ ටික දවසකට පස්සේ මැරෙනවා. මේ ටෙන්ෂන් එකට ඇනාට කතා කරන්න බැරුව යනවා. තාත්තගේ මරණයටවත් ඇලෙක්සැන්ඩර්ට එන්න වෙන්නේ නැහැ කියලා කැතරින්ට ලෙටර් එකක් එනවා ඇලෙක්සැන්ඩර්ගෙන්. මේක දැකලා ගොඩක් සතුටු වෙන කැතරින් ඩොරිස්ගේ අවසන් කටයුතු වලින් පස්සේ සෙබස්තියන්ව කාමරයට ගෙනල්ලා තියන් සෙබස්තියන්ට ඇලෙක්සැන්ඩර්ට වගේම වංශාධිපතියෙක් විදිහට ඇඳුමකුත් අඳිනවා. මේ විදිහට කැතරින්ගේ නිදහස උප්පරිම විදිහට කැතරින් භුක්ති විඳිනවා. තමන්ගේ ස්වාමියා විදිහට තියන් ඉන්නෙත් සෙබස්තියන්ව. දවසක් රෑ මේ දෙන්න එකට කාමරේ නිදාගෙන ඉද්දී කැතරින් දකිනවා ඇලෙක්සැන්ඩර් පහල ඇවිල්ලා ඉන්නවා. ඉතින් ඉක්මනට එහා පැත්තේ කාමරේ දොර ඇරලා කැතරින් සෙබස්තියන්ව ඒ කාමරේට දාලා වහනවා. වහලා ඇලෙක්සැන්ඩර් කාමරේට එද්දි මොකුත් නොවුන ගානට ඇඳ උඩට වෙලා ඉන්නවා. ඇලෙක්සැන්ඩර්ට කැතරින් කියනවා ඔයාගේ ලෙටර් එක ආව දවසේ ඉඳලා මං ඉවසිල්ලක් නැතුව හිටියේ. ඔයාව දකින්න කියනවා. ඇලෙක්සැන්ඩර් දකිනවා බිම තියෙන සෙබස්තියන්ගේ බෙල්ට් එකක්. කැතරින් කියනවා ඕක මම වත්තේ තිබිලා ගත්තේ මගේ සායට අඳින්න කියලා. තවත් ඉවසන් ඉන්න බැරිම තැන ඇලෙක්සැන්ඩර් කියනවා මම නැතුව හිටිය ටිකේ තමුසෙ සෙබස්තියන් එක්ක නේද හිටියේ. මම මෝඩ නැහැ. ඒ දේවල් මම දන්නවා කියනවා. මේ දේවල් අහලා කැතරින් පුදුම වෙනවා ඇලෙක්සැන්ඩර් මේව දැනගත්තේ කොහොමද කියලා. ඒත් ඉතින් වංශාධිපති පවුලක ධනපතියට එයාගේ බිරිඳ කරන දේවල් කියන්න කොච්චරනම් කට්ටි ඉන්නවද. ඉතින් මේ දේවල් දැනගත්තට පස්සේ ඇලෙක්සැන්ඩර් තමන් ළඟ හිටියා තමන්ට ඕන සතුට කැතරින්ට ලැබෙන්නේ නැති නිසා කැතරින් කේන්තියෙන් එයා මෙච්චර වෙලා සෙබස්තියන් හංගලා හිටිය තැනින් එළියට අරන් ඇලෙක්සැන්ඩර් බලන් ඉදීම සෙබස්තියන් එක්ක එකට ඉන්න හදනවා. මෙතනදී මේ දේවල් බලන් ඉන්න බැරි ඇලෙක්සැන්ඩර් සෙබස්තියන්ට පහර දෙන්න පටන් ගන්නවා. මේ තුන්දෙනා අතරේ ලොකු ගැටුමක් ඇති වෙනවා. මෙතනදී ඇලෙක්සැන්ඩර් සෙබස්තියන්ව අතාරින්න නැති නිසාත් මේ ගැන කැතරින්ට බලන් ඉන්න බැරි නිසාත් කැතරින් යකඩයකින් ඇලෙක්සැන්ඩර්ට ගහනවා. ඉතින් ඇලෙක්සැන්ඩර් එතනම මැරිලා වැටෙනවා. ඊට පස්සේ මේ දෙන්න ඇලෙක්සැන්ඩර්ගේ බොඩි එකත් අරන් ගිහිල්ලා කැලේක වලේ දානවා. ඇලෙක්සැන්ඩර්ව අශ්වයාත් කැතරින් වෙඩි තියලා මරලා දානවා ඇලෙක්සැන්ඩර් ගැන කිසිම තොරතුරක් නැති වෙන්න. මේ ගැන මේ දෙන්න ඇරෙන්න වෙන කවුරුත් දන්නේ නැහැ. දැන් ඉතින් ඇලෙක්සැන්ඩරුත් එයාගේ තාත්තා බොරිසුත් නැති නිසා කැතරින් කාගෙන්වත් ප්‍රශ්නයක් නැතිවම සෙබස්තියන් එක්ක එකට ඉන්නවා. මේ අය ඇලෙක්සැන්ඩර්ව මැරුව නිසා සෙබස්තියන්ට එදේ දරා ගන්න බෑ. ඒත් ඉතින් කැතරින්ට නම් ඒ ගැන ගානක්වත් නැහැ. මොකද කැතරින්ගේ මේ කාමුක ආශාවන් නිසා කැතරින් අන්ධ වෙලා ඉන්නේ.
ඉතින් මේ විදිහට කාලයක් ගත වෙද්දී දැන් මේ ගෙදර වංශාධිපති විදිහට ඉන්නේ සේවකයෙක් විදිහට මේ ගෙදරට ආව සෙබස්තියන්. දවසක් මේ දෙන්නා මෙහෙම ඉද්දී ගෙදරට එනවා ඇග්නස් කියලා ලේඩි කෙනෙකුයි එයාගේ දුවගේ පුතා ටෙඩි. ඇග්නස් කියනවා ඇලෙක්සැන්ඩර් මගේ දුවේක විවාහ වුණා. ඒ වගේම මේ ටෙඩි ඇලෙක්සැන්ඩර්ගේ. ඉතින් දැන් ඇලෙක්සැන්ඩර් මැරලා නිසා මේ හැමදේම අයිති ටෙඩීට. ටෙඩීගේ අම්මත් මැරලා නිසායි මම ටෙඩීව එක්කාවේ. හැමදේටම ලියකියවිලි හදලා තියෙන්නේ කියලා කැතරින්ට කියනවා. ඒ දේ ඇත්තනම් සෙබස්තියන්ට තව දුරටත් මේ ගෙදර ඉන්න බෑ කියලා හිතන කැතරින් සෙබස්තියන්ට මේ හැමදේම කියනවා. ඇග්නස් ගෙදර ඉන්න නිසා සෙබස්තියන් ඉන්නේ හැංගිලා. මේ දේවල් අහන සෙබස්තියන් කැතරින්ගෙන් අහනවා ඔයා කිව්ව විදිහට ඇලෙක්සැන්ඩර් ඔයා එක කවදාවත් එකට ඉඳලා නැහැ. එහෙමනම් ඇලෙක්සැන්ඩර්ට ළමයෙක් කොහෙන්ද අහනවා. ඉතින් ඇත්තටම ඇලෙක්සැන්ඩර් කවදාවත් කැතරින් ළඟටවත් ඇවිල්ලා නැති වුණත් කොහොමද වෙන කෙනෙක්ට ළමයෙක් ඉන්නේ? ඇලෙක්සැන්ඩර් මොන වගේ කෙනෙක්ද? ඉතින් ඇග්නස් වගේම ටෙඩිත් මේ ගෙදර කැතරින් එකකට ජීවත් වෙනවා. මේ විදිහට කාලය ගත වෙද්දි සෙබස්තියන් කැතරින් ළඟට එන්නේ නැහැ. මොකද ඇග්නස් මේ දේවල් දකී කියලා. ඒ නිසාම කැතරින් තනිවම තමයි ඉන්නේ. කැතරින් කියන්නේ සෙබස්තියන්ගේ කාමුක ආදරය ඉස්සරහා ගොඩක් බොළඳ චරිතයක් නිසා කැතරින් යනවා සෙබස්තියන් ඉන්න කාමරයට. එතනදී සෙබස්තියන් කැතරින්ව ප්‍රතික්ෂේප කරනවා. එහෙම ආවොත් මේ අය මම ගැන දැනගනීවි. මේ ළමයා ඉද්දී මම එන්නේ නැහැ කාමරයට කියනවා. ඉතින් ඒ දුකෙන්ම කැතරින් එද්දී කැතරින් දකිනවා සෙබස්තියන් ඇනායක යනවා. ඉක්මනට ඇවිල්ලා සෙබස්තියන් ඇනායක කොහෙටද ගියේ කියලා බලන්න කැතරින් එද්දී ටෙඩි කැතරින්ව අල්ලගන්නවා. ඉතින් කැතරින් ටෙඩිව තල්ලු කරලා දාලා සෙබස්තියන් පස්සේ දුවනවා. ඒත් සෙබස්තියන් පේන නැහැ. කැතරින් ටෙඩිව ප්‍රතික්ෂේප කරපු නිසාම ටෙඩි ගෙදරින් ගිහිල්ලා දිය පාරක් ළඟ ඉන්නවා සෙබස්තියන් දකිනවා. ඉතින් ටෙඩිව ගෙදරට එක්කෙද්දී තමයි ඇග්නස් මුලින්ම සෙබස්තියන්ව දකින්නේ. මේ කවුද? ඵලයන් එලියට කියද්දිම සෙබස්තියන් එලියට ගිහිල්ලා ඇඳුම් ටිකක් ලෑස්ති කරගන්නවා ගෙදරින් යන්න. එතනදී කැතරින් කියනවා යන්න එපා, මම කොහොම හරි ටෙඩිව නැති කරන්නම් මම විශ්වාස කරන්න කියනවා. එහෙම කියලා ඇග්නස්ට කැතරින් කියනවා ටෙඩිව මම බලාගන්නම්, ඔයා ගිහිල්ලා විවේක ගන්න කියනවා. ඇග්නස් ටෙඩි නොකියම දියපාර ළඟට ගිය නිසා ගොඩක් බයෙන් වගේම දුකින් ඉන්නේ. ඉතින් ඇග්නස් කැතරින් කියන දේ අහලා කාමරයට යද්දී ඉඳලා කැතරින් සෙබස්තියන්ව ගේ ඇතුළට එක් කරගෙන ටෙඩිව කොට්ටකට හුස්ම හිර කරවලා මරලා දානවා. කැතරින්ට ටෙඩිව මරන්න සෙබස්තියන් උදව් කරලා සෙබස්තියන් ඉක්මනට ගෙදරින් එළියට යනවා. තමන් මොකුත් නොකරපු ගානට කැතරින් ඇග්නස් එද්දි ටෙඩි ළඟට වෙලා අඬනවා. කැතරින්ට මේ දේවල් හුරු පුරුදු වුණාට සෙබස්තියන්ට නම් තමන් කරපු දේ ගැන ගොඩක් දුකින් කැලේ මැද්දේ අඬ අඬ ඉන්නවා. ඒ වගේම ගෙදරට ඩොක්ටර් ඇවිල්ලා කියනවා ඇග්නස්ටත් කැතරින්ටත් නිඳ ගියපු වෙලේක කවුරු හරි ගේ ඇතුළට ඇවිල්ලා ටෙඩිව මරන්න ඇති කියලා. මේ අය මරණ ගැන කතා කරද්දී මෙතනට එන සෙබස්තියන් අඬාඬ කියනවා වෙන කවුරුත් නෙමේ ටෙඩිව මැරුවේ මමයි කැතරිනුයි. කැතරින් කොට්ටයක් තියලා මූණ තද කරද්දී මම තමයි කකුල් අල්ලන් හිටියේ. ටෙඩිව විතරක් නෙමෙයි ඇලෙක්සැන්ඩර්වත් බොරිස්වත් මැරුවේ කැතරින්. මොකද එතකොට අපිට එකතු වෙන්න පුළුවන් නිසා කියලා කියනවා. මේක මට මානසික වදයක් වගේම කැතරිනුත් මානසික රෝගියෙක්. මට මගේ නිදහස කවදාවත් ඇයි දුන්නේ නැහැ කියද්දී කැතරින් කියනවා ඔහු කියන්නේ බොරු. සෙබස්තියන් තමයි ටෙඩිව මරලා තියෙන්නේ. ඒ වගේම මගේ මාමා බොරිස්ට වස දීලා තියෙන්නේ ඇනා. ඇය තමයි කැලේට ගිහිල්ලා හැමදාම හතු කඩන් එන්නේ කියනවා. ඒ වගේම ටෙඩි මගේ දරුවෙක් වගේ කියලා කැතරින් බොරුවට අඬන්න පටන් ගද්දී සෙබස්තියනුත් ඇනාවත් හිර කරනවා. ඔයාලට මතක ඇති බොරිස්ව කැතරින් මැරුව වෙලාවේ ඒ ටෙන්ෂන් එකට ඇනාව ගොළු වුණා. ඉතින් මෙතනදී වැරදි ඇනාව කිව්වත් ඇනාට තමන් නිවැරදි කියන්න බැහැ. ආදරේ වෙනුවෙන් තමන්ගේ හස්බන්ඩ් ඇලෙක්සැන්ඩර්වත් මරලා මාමා බොරිස්වත් මරලා ටෙඩිවත් මරලා දැම්ම කැතරින් අන්තිමට තනි වෙනවා. සෙබස්තියන් මේ දෙන්නා කරපු දේවල් පාපොච්චාරණය කරපු නිසා. එහෙමම මූවි එකත් අවසන් වෙනවා. කැතරින් මේ හැමදේම කරේ ඇලෙක්සැන්ඩර්ගෙන් ලැබෙන්නේ නැති ආදරය සෙබස්තියන්ගෙන් ලැබෙන නිසා. ඒත් සෙබස්තියන්ට මේ කරන වැරදිවල භයානකම ඉස්සරහා කැතරින්ට ආදරය කරන්නත් බය හිතුණා. අන්තිමට කැතරින් මේ වංශවත් ගෙදර තනි වුණා. තවත් මූවි එකකින් අපි ආයෙත් හම්බෙමු.